ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. කොළ පාට කමිසවලට රතු පාට කොලර් රැන්දට වැඩක් නෑ. ඒකින්ද මේ හුඟක් එවුන් ඍජුවහ වක්‍රව සේවය කරන්නේ අර දවල අධිරාජ්‍යයේ ශ්වේත චර්මධාරී බටහිරයන්ටයි. බටහිරයා සිතා සිටින්නේ නැගෙනහිරයා යනු උන්ගේ අයිස්ක්‍රීම් පළමක් යැයි කියයි. එහින්දා පැහැදිලි සතුරා හඳුනා ගැනීම උදෙසා උපායෝපක්‍රමයක් වශයෙන් ජාතික සමතා බලවේගයේ ධජය යට හෙට ඉඳලා හිටගණ්ඩයි ඉඳගණ්ඩයි නැගිටින්ඩයි සටන් කරණ්ඩයි අප විසින් පිළින කරගත යුතුයි. කෝට්ට යුගයේ හිටිය දුන්ජුවන් ධර්මපාල පෘතුගාලයේ වෙනුවෙන් මේ රට පාලනය කළා. නූතන දුන්ජුවන් ධර්මපාල හෙවත් රණලි වික්‍රමසිංහ බටහිර රටවල් වෙනුවෙන් මේ රට පාලනය කළා. එනිසා එයාගේ කිසිම මේ රට ගැන හැඟීමක් නැහැ. දේශ ප්‍රේමිත්වයක්, ජාති හිතයිසී බවක් මොකක්වත් නැහැ, විරෝධයක් නැහැ. ජාතික ආණ්ඩුව හදන්නේ ජාතික ව්‍යසනයකදී. මේගොලු මේ ජාතික ආණ්ඩුව හදන්නේ අර කිව්වා වගේ අමිත ගන්න දීලා මිනිසුන්ට 48 දක්වා වැඩි කරලා හරි මේ ව්‍යවස්ථාව සම්මත කරගන්න තමයි හදන්නේ. මම පැහැදිලිව කියන්නම්, පොහොට්ටුව හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි තනිව ඉල්ලුවොත් එහෙම ඒගොල්ලොත් පරදිනවා, මේගොල්ලොත් පරදිනවා, එක්සත් ජාතික පක්ෂයත් පරදිනවා. තුන් කොන් සටනක් මේ රටේ ගියොත් එහෙම බැරි වෙලාවත් ජනාධිපතිවරණයේදී තුන් දෙනා පරදිනවා විතරක් නෙවෙයි මනාපෙන්වත් හරියට ගන්න බැරි වෙනවා. දෙවනි මනාපයක් ඇත්තත් 50% ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව මගේ අවිශ්වාසයක් තියෙනවා. රට අරාජික තත්ත්වයකට යන්න පුළුවන්. එහෙම වුණොත් ඒක රාජපක්ෂලාගේ අවසානයක් වෙනවා. නමුත් සමගි වුණොත් එහෙම මේ පොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පුදුමාකාර අන්ත පරාජයක් දෙන්නත් පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා අපිට නැවත වතාවක් මේ රටේ සිංහල බෞද්ධ රාජ්‍යයක් හැදීම පිළිබඳව විශ්වාසයක් තියා ගන්නත් පුළුවන්.